ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල නව සංවර්ධන වැඩපිළිවෙලකට ජනතා සහය ලබා දෙන්න අගමැති ගෙන්ඩින් ලීබක් රජය අනුගමනය කරන පාවාදීමේ ന്യാයපත්‍රය වෙනස් කරනවා සජිත් දැරණිය කළ දී කියයි පසුගිය ජනාධිපතිවරණය මෙන් මෙවර මහමැතිවරණයේදීත් ඇතැම් පුද්ගලින් ජාතිවාදය වපුරනවා ලාල්කාන්තගෙන් චෝදනා රැකියා අවස්ථා සුලභ කරන නව සංවර්ධන සැලැස්මක් උදෙසා සහාය ලබා දෙන ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමුව මාලාවේ තවත් ජන හමුවක් හිරියාකල ආසනයේ කුරුණෑගල වැවරවුමේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැකියා අවස්ථා සුලභ කෙරෙන නව සංවර්ධන සැලැස්මක් තම ආණ්ඩුව සතුව පවතින බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. යම් යම් කණ්ඩායම් ඉන්නවා සංවර්ධනයට විරුද්ධ. අපි ඒ අයගෙනු පරිසම් වෙනවා. අපි සංවර්ධනය දරුවන්ට අධ්‍යාපනය බාදින වැඩ පිළිවෙලක් නව පාසල් ගොඩනැගී ගොඩනගන්න ඒ වගේම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න අපි සැලසුම් සාධකව කටයුතු කරනවා කියන එක වගකීමකින් යුක්තව අපි ලබුණාසිරට ප්‍රකාශ කරනවා. ඒ නිසා රජයක් වශයෙන් අපි ගෝඨාභය රාජපක්ෂ මහතුමා මෙන්න දීදලා හැන්ද වෙනකම් වැඩ කරන්න පුළුවන් දර්ශනයක් තියෙන නායකයෙක්. මේ තුමාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න නම් තමුන්නාන්සේලා 69 ලක්ෂයක් ඡන්දි දීලා පත් කරගත්ත නායකයාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න නම් අනිවාර්යයෙන්ම එතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂය තමයි බලයට පත් වෙන්න ඕනේ. එහෙම නැති වුණා නම් ගියේ පාර වගේ රණිල් එක පැත්තක මෛත්‍රී එක පැත්තක දෙන්න දෙපැත්තට ඇද ගන්නවා අන්තිමට බැට කෑවේ ජනතාව. මේ තප්පේ වෙනස් කරන්න යුගය ඇවිල්ලා තියෙනවා. ඒ යුගය දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශ රැකියා ප්‍රශ්නවලදී ඒ වගේම සංවර්ධනයේදී අලුත් වැඩපිළිවෙලකට යමින් කටයුතු කරන්න අපි සූදානම් කියන එක මතක් කරමින් රජය අනුගමනය කරන පාවාදීමේ ന്യാයපත්‍රය වෙනස් කිරීමට කටයුතු කරන බව සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දැරණිය කළ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් දැරණියගල ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව දැන් ලෝක වාර්තාවක් තබන්නට කටයුතු කරමින් සිටිනවා. මේ ලෝක වාර්තාව තමයි පාවා දීමේ වාර්තාව. යුද ජයග්‍රහණය වෙනුවෙන් අපකපමුණු රණවිරුව පාවා දීලා රටට විදේශ විනිමය ගෙනෙන අපේ ශ්‍රමික ප්‍රජාව ඒ ලබා දෙන විදේශ ප්‍රේෂණ නිසා තමයි අද රට දුවන්නේ. රට විරුවන් හැටියට හඳුන්වපු පුද්ගලයෝ කොවිඩ් බෝම්බ කරුවන් හැටියට මේ ආණ්ඩුව පාවා දීලා තිබෙනවා. ලොව දිනපු ක්‍රිකට් කණ්ඩායම ඒගේ චරිතය ඝාතනය කරලා පාවා දීලා තියෙනවා. කොරෝනා මෙහෙයුම් වලට රණ විරුවන්ව ගෙනහිල්ලා පාවල දුන්නා. මේ රටේ පුංචි මිනිස්සයවත් මේ ආණ්ඩුව පාවල දුන්නා. පාවා දීමේ මේ යුගය අපි අවසන් කරන්නට ඕන. එළමෙන මහමැතිවරණයේදී තමුන්නාන්සේලාගේ හයිය තුලින් ජන සවිය තුලින් පාවා දීමේ සංස්කෘතිය අතුගාලා දමලා රටේ ජනතාව ශක්තිමත් කිරීමේ ගමන අපි ආරම්භ කරනවාමයි කියලා මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි. ශ්‍රී ලංකාව තුල වෙනස් දේශපාලන පරිච්ඡේදයක් නිර්මාණය කිරීම සඳහා සුදුසු ජනාධිපතිවරයෙක් පත්වී අවසන් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ නත්තන්ටි ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අපිට අමාත්‍ය තනතුරු කියන්නේ ආභරණ නෙවෙයි. ඒව වගකීම්. මේ රටේ පොදු ජනතාව තරුණ දරුවෝ බලාපොරොත්තු වෙන්නේ පරණ රට නෙවෙයි. ප්‍රභු රැස්වලල්ල විහිදෙන මහජන නියෝජිතයෝ නෙවෙයි. පිබගෙන තමන්ගේ වාහනේ යන මහජන නියෝජිතයා නෙවෙයි. මොනවද හොරකම් කරන්න පුළුවන් කියලා උදේ නැගිට්ට වෙලේ ඉඳන් හිතන ඒ බඩගඩි දේශපාලුවාව නෙවෙයි නූතන සමාජයේ ඉල්ලන්නේ. ඒ යුගයේ ඉවරයි. අද ලංකාවේ දේශපාලනයේ වෙනස් පරිච්ඡේදයක් මේ ආරම්භ වෙලා තියෙනවා. ජනාධිපතිවරයෙකු විසින් සිය කාර්යභාරය ඕනාවට වඩා හොඳින් ඉටු කර එහෙත් අඩුම මහජන මුදලක්
වියදංගරපු ලංකාවේ පළවෙනි ජනාධිපතිවරයා බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නම ලියවෙන එක වළක්වන්න බෑ මේ රටේ ඉතිහාස පොතේ මේ වෙනස් පරිච්ඡේදය තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි ලංකාවේ දේශපාලනයේ ඉස්සරහට යන්න පුළුවන් එහෙම නැතුව අර පරණ ප්‍රභු රැස් වලල්ල විහිදුවාගෙන ලැබෙන ඇමතිකමෙන් ගසා කෑමේ මාවත තෝරා ගැනීමට කල්පනා කරන මහජනයාගේ කරමත නගින ඒ දේශපාලනය මෙතනින් එහාට ලංකාවේ බලංගු නැහැ සිංහල බෞද්ධ ජනතාවගේ උරුමය සුරකිමින් සියලු ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම තම පක්ෂයේ අපේක්ෂාව බව සමගි ජනබලවේගයේ කුරුණෑකල දිස්ත්‍රික් අපේක්ෂක අශෝක් අබේසිංහ මහතා පවසනවා ඒ කුරුණෑකල ප්‍රදේශයේදී මාතිපිතා දහස් දක්වමින් ඕනම එක්කෙනෙකුට තමන්ගේ මතයක් දැරීමේ අයිතිය මේ රටේ තියෙන ව්‍යවස්ථාවෙන්. නමුත් ප්‍රභාකරන් කියන්නේ කවුද කියලා මුළු රටම පමණ නෙවෙයි මුළු ලෝකෙම දන්නවා ත්‍රස්තවාදී නායකයෙක්. ඔහු ත්‍රස්තවාදී නායකයෙක් විදිහට විශාල මිනිස් ඝාතන ප්‍රමාණයක් කළා. ඉතින් එවැනි නායකයෙක් සමරනවා කියන එක අපිට විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවට ඒක පිළිගන්න බෑ. කෙසේ වෙතත් මේ රටේ ඕනෑම අදහසක් දැරීමේ අයිතිය එක්කෙනෙකුට තියෙනවා. ඒ නිසා මම හිතන්නේ සෝයජ්ලංගේ පුද්ගලික මතය වෙන්නේ නැති මගේ පුද්ගලික මතය ප්‍රභාකරන් ජාතික නායකයෙකුත් නෙමෙයි වීරයෙකුත් නෙමෙයි. ඔහු ත්‍රස්තවාදීෙක් සහ මරුවේ රටේ ජනතාව දැන් පෙළ ගැහිමින් ඉන්නවා අලුත් නායකයෙකුට තරුණ නායකයෙකුට මේ රට බාර දෙන්න මේ පරාජය බලා ගන්න බැරුව තමයි දැන් මේ ජනතාව රවට්ටමින් යන්නේ අපි එක්සත් ජාතික පක්ෂය නෙමෙයි අපි දැන් සමගි ජන බලවේගයේ දුරකථනයේ අපි තරඟ කරන්නේ ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමගි ජන බලවේගයේ සියලුම ජාතීන්ට ජීවත් විය හැකි පරිසරයක් ඇති කරන්න තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ 75%ක් සිංහල ජනතාව ඉන්නවා 15%ක් දෙමළ ජනතාව ඉන්නවා 10%ක් මුස්ලිම් ජනතාව ඉන්නවා ඒ සිංහල බෞද්ධ ජනතාවගේ උරුමය රකිමින් අනිත් ජාතීන්ට මේ රටේ ජීවත් වීමේ අයිතිය අපි ලබා දෙනවා. ඉතින් මේ රටේ සියලුම ජනතාව එක ශ්‍රී ලාංකිකයන් වශයෙන් ශ්‍රී ලංකාව තුල ජීවත් වීම තමයි අපේ එකම අරමුණ වෙන්න ඕනේ. මෙවර මහපැතිවරණයේදී ශ්‍රී ලංකා පුදුජන පෙරමුණට පැහැදිලිව 3/2 බලයක් ලබා ගැනීමේ හැකියාව පවතින බව එම පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අලුත්ම සමීක්ෂණ 90 3/2 බලයට අපි තාමත්ම ළඟින් යන අවස්ථාවක් හැටියට මේ අලුත් සමීක්ෂණේ තියෙනවා. ඒ නිසා මම හිතන්නේ හුඟක් දුරට 1978 විවස්ථාව 90 3/2 ලබා ගැනීම අපහසුයි කියලා රටේ මතයක් තිබුණා නම් අර උතුරු නැගෙනහිර ඡන්ද අඩුවීම තුල ජනාධිපතිවරයෙක් පත් වෙන්නේ නැහැ කියන එකේ මතය බින්දා වගේ මේ වතාවේ 3/2 බලයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගන්න පුළුවන් ආකාරයට පසුවීම් සකස් වෙවි එනවා. ඊට ඒකට හේතු කාරණාව කීපයක් අද මේ රටේ හැම දේශපාලන අනෙකුත් දේශපාලන පක්ෂ අරගෙන බැලුවම එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය කියන දෙක කැඩීම පමණක් නෙවෙයි ඔවුන්ට චෝදනා කරමින් මේ වෙන විට ඉන්නවා. දැන් මම දැක්කා සමගි ජන බලවේගයේ නොකියා කියන හොරකම් කරපු අයගේ නම් විශේෂයෙන් ඒ ඇඟෙන විදියට ඒවා ප්‍රකාශ කරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය මේ පැත්තට හොරකම් කරපු අයගේ නම් කියන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ අනුව මේක මම හිතන්නේ ගම්මට්ටමේ පාක්ෂිකයන්ට මේක අවශ්‍ය දෙයක් නෙවෙයි. මොකද ඒගොල්ලගේ සටන තියෙන්නේ අපිට වගේ ආණ්ඩු බලය ලබාගෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වඩා සිරිකොතේ බලය අල්ලා ගැනීම සඳහා වූ සටනක්. කොරෝනා වසංගත තත්වයෙන් පීඩාවට පත් වූ සමෘද්ධි ලාභීන්ට ලබා දුන් රුපියල් 5000 දීමනාව සමෘද්ධි ලාභීන්ගෙන් යලිත් ලබා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව සමගි ජනපලවේකේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක තලතා අතුකොරළු මහත්මිය පවසනවා. ඊයේ කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. මාර්තු මාසේ 7-8 වගේ රුපියල් 5000ක් හැම පවුලකටම දෙන්න තීරණය කරා. ඒ රුපියල් 5000 දෙවනි වතාවටත් දුන්නා. දැන් සමෘද්ධි ලාභීන් අසරණ වෙලා අපිට කියනවා අපේ අනිවාර්ය ඉතිරි කිරීම් වලින් ඒ 5000 අඩු කරලා තියෙනවා කියලා. ඒ වගේම අර සමෘද්ධි ලාභීන් නැති පොරොත්තු ලේඛනේ නැති ඒ වගේම සමෘද්ධි දීමනාවට හිමිකම් නැති 5000ේ සහනය ලැබපු 10000ේ සහනය ලැබපු අයට ෆෝම් එකක් පුරවලා රුපියල් 100ක් 500ක් දෙන්න කියලා තියෙනවා. පොත හදලා මේක සමෘද්ධි බැංකුවේ ණයක් හැටියට ප්‍රකාශ කරලා ඒ අයගේ පොත වැඩි කල් යන්න ඉස්සෙල්ලා ලබා දෙනවා. මේ සම්බන්ධයෙන් වගකිය යුතු රජයකින් අපි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. කරුණා කරලා මේ 10000 කපනවද නැද්ද කියන එක එහෙම මෙහෙ තැන් තැන් වල වේදිකාවල නෙමෙයි මාධ්‍ය හමුවක් තියලා වගකීමක් ඇතු ඒ වගකීම බාර ගන්න අය කියන්නේ කියලා අපි මේ අවස්ථාවේ ඒ රජයෙන් ඉල්ලීමක් කරනවා.
පසෝකිය ජනාධිපතිවරණයේ මෙන්ම මෙවර මහමැතිවරණයේදී ජාතිපතිය පැතිරීමට ඇතැම් පුද්ගලින් කටයුතු කර ඇති බව ජාතික ජනබලපෑකේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මැතිවරණයේ අභියසදී පහුගිය ජනාධිපතිවරණයේදී වගේම ජාතිවාදය එළියට ගැනීමේ වැඩසටහනක් දැන් ආරම්භ වෙලා තියෙනවා. ඒක ඉස්සෙල්ලම පටන් ගත්තේ මේ වටේදී කරුණා. හරි පැහැදිලි. මේ පැත්තෙන් දෙමළ ජනතාවට එරෙහිව කතා කරලා ඡන්ද ටික ගන්න බලනවා. අර පැත්තෙන් සිංහල ජනතාවට හමුදාවට එරෙහිව වීරයෙක් වෙලා ඡන්ද ටික ලබා ගන්න බලනවා. ඔතනින් තමයි මේක දැන් මේ වටේදී අපි කාටත් සංකේතාත්මක ඉතා හොඳින් එළියට ආපු තැන. දැන් මෙහෙම තියෙනවානේ විවිධ පාසල් වර්ග පිළිබඳ තත්ත්වයක්. එතකොට මේක මේ මැතිවරණයට මේක උස්ස මුස්ලිම් ජාතිවාදය, දෙමළ ජාතිවාදය, සිංහල ජාතිවාදය විකුණමින් ඡන්ද හොයන එක නෙමේ වැඩේ වෙන්න ඕන. මේක දැන් එළියට ගන්න ඕන. අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය. ඒකයි වැදගත් වෙන්නේ. අධ්‍යාපනය කියන විෂය විහිළු කරන්න හොඳ නැහැ. ඒක රටේ අනාගතයේ වැදගත්ම දේ. එනස දාම් පාසල කොහොමද? ඔය අනිත් පාසල් කොහොමද? පහළ සිට ඉහළට සකස් වෙන්න ඕන කොහොමද කියලා ජාතික ප්‍රතිපත්තියක් ඇතුව තමයි කරන දෙයක් කරන්න ඕන. ඡන්දෙදි මේව කතා කරන්න පැහැදිලිවම ඉතාලම ජාතිවාදී අවසල ඡන්ද ටිකක් කොල්ල ගා ගන්න. එත්සම් කියන අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශයේ මිනිමාවට පත්වනවා. ජලිතම වූ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.